මම පුතාට රස්සාවක් නෑනේ. අයියෝ, දැන්ම යන්නකෝ dasatamaka.lk එකට. මතකනේ, නැති දෙයක් නැති තැනක්. පසට. තතියම්පි සංඝං සයන්දින් ජීවිතං මිදවා පුරං වා සග්ගේසු ආයං රතනං පනීතං නනෝසනම් ඒතේන සච්චේන සුවත්තියෝ තෝ ඒතේන සච්ච වජ්ජේන මට තේරෙනවා මට තියෙන ලොකු අභියෝගයක්. ඒ අභියෝගය තමයි මේ වෙලාවේ තියෙන එකම ආයතනය තමයි ලංකාවටම විදායක. එතකොට මේ වෙලාවේ පාර්ලිමේන්තුවක් නැහැ මේ රටේ. එක විසිරවල තියෙනවා. ඒතර පාර්ලිමේන්තු නියෝජිතයන් නැහැ. ඒක පළාත් සභාව නියෝජිතයන් නැහැ. හේතුව සැහැණ කාලයක් වෙන සම්බන්ධයෙන් පළාත් සභා නියෝජිතයන් නැතුව. ඒ වගේම පළාත් පාලන ආයතනවලත් දේශපාලන අධිකාරියක් නැහැ. එතකොට මේ දැන් සීලුම් දේවල් කරන්නේ මේ දවස්වල නිලධාරීන් විසින්. ඉතින් දකුණු පළාතේ ආණ්ඩුකාර දුරේ බාරගත්තා වගේම මට තියෙනවා ලොකු වකීමක් සහ විශාල වැඩ කොටසක් ඉතා හොඳින් පරිපාලනය සහ කළමනාකරණය කරමින් හම්බන්තොට මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල මේ පළාත් සභා විෂයයට සම්බන්ධ කරුණු කාරණා සහ ඒ වගේම සමගාමී අනිකුත් ආයතන රේකී අමාත්‍යාංශයට තියෙන ඒවත් සම්බන්ධ කරගෙන මේ පළාතට මානව සම්පතට ඒ වගේම භෞතික සම්පතට ඒවම සමාජීය සංවර්ධන දල කාරණා ඉෂ්ට කරන්න. දකුණු පළාත කියන්නේ මට අරුත්තනක් නෙමෙයි. මොකද මම දැන් අවුරුදු 5කට හයකට කරන දිසාපතිවරයෙක් හැටියට වැඩ කළා හම්බන්තොට දිස්ත්‍රික්කේ. ඒකින්දා
ඒ කරලොත් මන් දන්නා මේ කරලොත් දන්නවා ඊට පස්සේ මුහුදුපටි පැත්තත් දන්නවා මොකද මේ බෙල්ට් එකේ දිගටම තියෙන මුහුද නිසා එහෙම රට ඇතුළත් දන්නවා ඒකින්ද මං හිතනවා මට මේ අභියෝගයට ඊට හොඳින් මේ මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා ඒ වගේම අපි මේ වෙලාවේ ඒ වැඩ කටයුතු කරනකොට විශේෂයෙන්ම පීඩාවට පත්ව ඇති ජන කොටස් සහ පීඩාවට පත්වීමට ඉඩ ඇතයි සැලකෙන ඉඩ ඇති බව පෙනෙන කාරණා සම්බන්ධයෙන් සහ ජන කොටස් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් අපිට යොමු කරන්න වෙනවා විශේෂයෙන්ම 13 වන ආණ්ඩුකය අස්ථා සංශෝධනය අනුව පළාත් සභාව කියන්නේ ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලියක් සහිත විෂය ආයතනයක්. ඉතින් මම හිතනවා මේ වෙලාවේ රජය ගත්තේ හොඳ තීරණයක් තමයි මේ පළාත් සභාවල ආණ්ඩුකාර ධුරය සඳහා දේශපාලන අධිකාරයේ සිටි අයපත් නොකර විශේෂයෙන්ම රටේ යම් කාරණා පිළිබඳව යම් යම් මතවාද දරූ පරිපාලන ශේෂ්ත්‍රයේ ඒ වගේම අධිකරණ ශේෂ්ත්‍රයේ ඒගම ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ඒ වගේම අනිකුත් තෝරාගෙන තියෙන ශේෂ්ත්‍රවල අයපත් කිරීමට ගත්ත තීරණය මම හිතන්නේ හොඳ වෙනසක් සහිත තීරණයක් කියලා රජය මේ අවස්ථාවේ ගත්තා. වෙනස් දේවල් සිද්ධ කරන්න මේ අපි කල්පනා කරලා තිනවා විශේෂයෙන්ම මම දන්න හැටියට හම්මන්තොට මිනිහෙකුත් ආණ්ඩුකාරකාර මේ ලේකම් කාර්යාලයෙන් හෝ ආණ්ඩුකාරවරයෙක් අම්කිස රාජකාරයෙක් ඉෂ්ට කරගන්න හම්මතරිනුත් එන්න ඕනේ. ඉතින් අපි කල්පනා කරනවා මාතර මිනිහත් මෙහාට එන්න ඕනේ. එඳ මාතර සහ හම්මන්තොට විශේෂයෙන්ම කාර්යාල දෙකක් අපි නිල වශයෙන්ම ඇති කරන්න අපේ නිශ්චිත කාර්ය මණ්ඩලයක් සමග සහ යම්කිසි සුවිශේෂ අවස්ථාවන්හිදී මාදෙහි දිරැඳි සිටිමින් ඒ අවශ්‍ය ඒ සේවාවන් ලබා දෙන්න තමයි සේවාවන් සහ ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව සවන් දීම ක්‍රියාත්මක කිරීම කටයුතු කිරීම කරන්න තමයි අපි කල්පනා කරලා තියෙන්නේ. මං හිතන්නේ ඒක හොඳ දෙයක්. මොකද එන්න යනවා පැය ගාණක් දැන් හම්මන්තොට පැත්තේ ඉඳන්. හැබැයි ඉතින් අධිවේගිනව නම් කියලා නමුත් අධිවේගෙන්න බැහැනේ සියලු දිනාටම. ඉතින් ඒකින්ද අපි ඒ ප්‍රශ්න තියෙනතන්ට අපි යන එක තමයි හොඳම කියලා තමයි කල්පනා කළේ. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.